නිදපුතේ යාල සියලුම දෙනට ටිවෂන් ර ටෙල්කය ෙබ්බඩව සඳ හා ඔයාල ආදරය පිළිගන්නවා. එකශරනයේ සිට ධාතුමනු ශ්‍රේණිය දක්වා සියලුඹ විශෂයන් වලට අදාල විශෂය කරුණු සහ ඊට අදාල ප්‍රශ්ට පත්තරව නරබන්න ආයාලරදෙන් අපයි වෙබ්බඩිය තුළින් නවස්ථාව ලබි තිෙනවා. ඉතින් අප පඩව තුලී පළ කල තිනේ ප්‍රශ්න පත්තරවලට පිළිතුරු ලියලා පිළතුර පත්‍ර අපවිතල බැන් සැලස් සුවෝත් අප ඒවා හරිවැරදි බලලා නවතව යාලට ලබාදනවා ති සියලුම දෙනාට ආදරයෙන් ආරධන කරනවා අපිත් එ එකතු වෙන්න කියලා ඔයාලගේ විෂය කරුණු වර්ධන කරගන්න. තින්දපති අදමං ඔයාලත්තක කතා කරන්නේ දහතුුණ ශ්‍රේණය උසස් පෙල නර්තනය කියන විශය සම්බන්ධය සහ හිටාදාල පාඩන් ගැන. ඒ තුළෙ මම අද වැලත්තක කතා කරනවා නර්තරය සහ චිත්‍ර කලාව කියන පාඩම සම්බන්ධය පසුගිය විභාග ප්‍රශ්පත්තරයක අඩවවෙල තිබුණු ප්‍රශ්නයක් තුලළින් ඒවගේ ප්‍රශ්ය කවත් පිතුර ලියන්නේෙ කොහොමද කියන එක ගැන වැල්ත්තක සාච්චා කරන්න. මේ ප්‍රශ්ිපතයයේ පසුගිය දෙදස් දහනම්වර්ශය වුසස් ප ලබභාගයේදී හල තිබු ප්‍රශ්නයයක් ඒකද අහනවා අ චිත්‍ර කලාවේ මූලික අංග නර්තන කලා හා බැඳෙන ආකාරය උදාහරණ සහිදව දක් පන්න කියලා ති දපත මේගේ ප්‍රශ්නයක් ආවොත් ඔයාල මේක උත්්‍රරලියන තෝරගන්න වනන් කොහොමද අපි මේ වගේ ප්‍රශ්නයක පිතුරලියන්න්නේ අපි පාඩංකරපු ේ විෂේකරනු නර්තන සසාචත්‍ර කලව සම්බන්නන්නේ පාඩංකරපු විෂය කරුණු මේගේ ප්‍රශ්නයකට අදාලවක කොහොමද අපි ගොුණු රන්න ෙනක තමයි සරලව කටියෙෙන් මං අදලත්ක කතා කරන්න යන්නේ බම ලිබලමු චිත්‍ර කලාව කියලා කියන්නමු කද්ද කියලා චිත්‍ර කලාව කියලා කියන්නේ ලලිත කලාවන් අතරේ විශේෂී කලාවක් විදිහයටට තමයි මේ චිත්‍ර කලාව අඳුන්වන්නේ. කියන්නේ චිත්‍ර කලාේ මූලිකාංග විදිහයට අපි හඳුන්නවා ඇදීම ඇම්බීම කැටයම් කැපීම වරණ ගැන්වීම නෙල්ලීම ඒකා හැඩ තල මෝස්තර මෙනමේ කියන සියලුම කරුණු මේ චිත්‍ර කලාවේ මූලිකාංග විදිහයට තමයි හඳුන්වන්නේ. ඒගේම දේපුතේ නර්තන කලාවේෙන ශාන්තිකර්ම හා බැඳනු සැරසිලි කලාව මෙන මේ චිත්‍ර කලාවත්ක මුළුම නිින්ම ඉගැන සවිශේෂී සම්බන්ධතාවයක් තේරවා කියලා හඳුන්වන්න පුළුව. අතතේදී මෙත මේරූපස හු පැහැලිවරම ඇති අපේ ශාන්තිකර්ම පවත්තනකොට ශාන්තිකර්මවල සියලුම රංග පසුතල නිර්මාණයගේ ශාන්තිකර්ම වූමී නිර්මාණය වගේ. අවශ්‍ය පුද්ධ පූජාය ක්‍රමවන් වට අව ද්‍රවයන් වලට උපකරමට බිසිියල්දිම ඒවා කිසියම් කාලාදවක් මත එකන කලාත්මක විදිහට තමයි ඒ සියලුම කැටයම් ඒදේවල් නිර්මාණ කර ඉත් මේ සෑම දේකදම මේ චිත්‍ර කලාවේ සහ තියනයේ සහසම්බන්ධතාවය වැදගත් වෙලා තියරෙනම්. ශාන්තිකයම රංගභූමිය අල කරය කිරීම සඳහා සහ එසල්ම සැරි සඳහ මේ චිත්‍ර කලාවේ රිජු බල්පෑමක් ඇති වෙලා තියෙනවා. උදාහරණයකදට කිව්වොත් වීදිය මල්්‍යයහන් තෝරණ වගේ පිද්දිවිලිට අයිලය යහන සියලුම රංග බාන්්ඩ. ආද සියල්ලක්ම නිර්මාණය වෙලා තියෙන්නේ කිසියම් චිත්‍ර කලාවේ තිය බල් බල පැමක් සහිතව කිය හැඩ තල මෝස්තර වරණ ගැනීම සියලුම චිත්‍ර කලාවෙන මූලිකාග මත පදරම් කරගෙන තයි මේ සැරසිලි කලාවට සියල්ලක්ම සිදු වෙලා තියන්නේ.. ඒවගේම චි එවගේම මෙ සඳ ශාන්තිකර්ම කලාකරුව විකිසියම් දේශී අමුද්‍රව්‍යයන් යොදාගෙන තියෙනවා. එක ය කෙසෙල් පතුරු ගොක් කොල හබරල් කොල කෙසල් කොට ඉරට පසල් වෙන් මේ කිය මමතරෙ කීපයක් විතරයි සඳහන් කරන්න මෙනමේ කියන අමුද්‍රාාව්‍ය භාවිතය තමයි මෙන සියලුම සැරසිලි ක්‍රම සිද්දු කරලා තියෙන මේ අමුද්‍රාවයන් යොදාගන්න කැටයම් කලාව මගින් ශාන්තිකර්මභූවිය වර්ණවත් සහ ආලෝකමත් කරගෙන තියෙනවා. ඒවගේ, මේ ාන්තිකර්ම සල්සේ සදදා යොදාගන්න ගොක්් කොල කෙසෙල් පතුරු එයාදී තුළින් සුදුවරණයක්ත් එඒවගේ හබරල කොලාාදේ රාත්‍රිකාලයේදී කළු පැහයනුත් තියුක්ත නිසා ඒවරණත් ඒ වවරන්න භාවිතය මගින් එලිය සහ අඳුර කියන ඒ කාලයන සභහවික තත්ත්යන් පදනම් කරගට තියෙනවා එකන ඒ තත්ත්වය නතිරගැඩීමට බිරික්මේ කියන ගොක්ොල කෙසල් පතුර හබර කොල මෙනිමේ කියන අමුත්‍රවයන් යොදාගෙනන අවස්ථාව නිරපණය කළලා තියෙනවා. eva gim du e put teme. ්‍ර කලාවසාහ නර්තර කලාවේ අතරත් සම්බන්ධය ගැනතාක කරකට සුවිශේෂීීමවස්ථාවක් තමයි මේ බලි ාන්තිකර්මය කියලා කියන්නේ බල ශාන්තිකර්මයේදී ඒ බලි ඇබීමක් සිදුවම මෙතර රප සරහැන්වං උගලන් පෙන්රදී තියන කරුණ මේ බලි රෝප ඇඳීමක් සිදුවරම හිී සම්පූර්ණය මේ චිත්‍ර කලාවේ තියෙන බලපෑමක් තමයි තියෙන්නේ ඒ බලිරප අම්බන්න ඒව වර්ණ ගන්වන්නඒ හැඩතල නියමාකාරයෙන් ගන්න මේ චිත්‍ර කලාවේ තියෙන ක්‍රභ ශිල්පතමයි යොදා ගැනන්නේ සභාවි කමුත්‍රාවවෙලින් සාධගත්ත වර්ණ භාවිතයෙන් තමයි මේ අඹන හෝ නෙලනලද බලිරූපය වර්ණ ගන්වන්නේ. ඒ හින්ටේදී මේ චිත්‍ර කලාවේ මූලිකාංග වන රේකා හැඩතලාදිය භාවිතා කිරීමක් තමයි මේ චිත්‍ර කලාව බලි ශාන්තිකර්මයේදී සිින්දධ කරල්ල.. ඒගේ මේ සම්ප්‍රදායන සම්ප්‍රදාායට අපිේ රංගවස්ත්‍රබරණන වල වෙනස්කම් තේර එකරික වෙනස් රංගවස්ට්‍රාබරණ තියෙනවා ති මේ වැදිීත් මේ එක්ෙක් සම්ප්‍රදාායන් වලට අ අදාළ වෙන විදියට මේ රංගවස්්‍රබරන වෙනස් වෙන්නම එකදීත් මේ වාරණ රේකා හැඩතල භාවිතය ෂ්ට්‍ර කලාවේ තියෙන පදනමක් මද තමයි ඒකෙක් මේ රේකා හැඩතල් මේ සියල්ලම්ම එකනෙකට වෙන සිදිහට නිර්මාාණය වෙන්නේ ඒ සඳහාත් රංග උප කර නිර්මාණය කිරම සඳහත් චිත්‍ර කලාවේ උපයෝග පයෝගිතාවයක් හහිමලත්තන් සම්බාධතාවයක් තේරමගේලපිට කතා කරන්න පුුව. උදාහරයක්කවිදිට ඌරායයක්ක මේදීයන කෙල් බඩයෙන් සහ ගුක් කලවලින් ඒගේ පොල්පිති පතරේ නිර්මාණ කරගත්ත ඌරෙකුගේ ආකෘතියක්ඒ ඌරායකමේදී යොදාගන්න ඔල දෙකළ ඇති. එතකොට එතරදිත් ඒ සිද්ධවෙන්නේ නර්තන කලාම සඳහා චිත්‍ර කලාේ ඇව ව බලපෑමක් තමයි. ඒවගේ තව සවිශේෂි කරුණක්ාව මේ නර්තන කලාවරදී යොදා ගන්නා වෙස් මුහුණ භාවිතය. වෙස් බූුණ භාවිතයේදී ඒ විස්බූඩු කැටයම් කිරීමට ඒ අහරියාාකාරය හැඩයන් ගන්න ඒවගේ වරණ සු සංයෝගයට වර්ණ ගැන්වීමට මෙ සියලූම කරුණු පදනම් වෙන්න මෙ චිත්‍ර කලාවේ එන ඒ මූලිකංග මත. ඒගේ සුවිශේෂ කරනක් මයි අප මේ රංගනයේද භාවිතාව වෙන අංගරචන රංග රචනාක් කියන ක්‍රමේ අංග රචනයදී වේශනිරූපනයේදී චිත්‍ර කලාවේ එන ඒ භාවිතාවන් රේකා හැඩතල මෙ මේ කියන සියලූම කරුණු මේ වේෂ නිරපණ කලාවෙදි යොදාගන්න ඒ වේස්ගැන්වීමේද සම්පූර්ණයෙන්ම චිත්‍රයක් අඳනවා හා සමාන වෙන විදි හට තමයි නර්තන ශිල්පියයකුගේ ඒ වේෂ නිීරපණය සිද්ධ කරන්නේ. ඒවගේ මේ ශාන්තිකර්බයනයේ ඒ චරිතරුපඩයන් වඩාත් තීවර කරගන්නත්. මෙ චිත්‍ර කලාවහා බදවලාන ක්‍රම ශිල්ප වැදගත්ත ස්ගැන විද විධවාරන රේකා හැඩතල උපයෝගකර ගැනීම චරිත සභවයන් තවතවත් ස්මතු කිරීමට චිත්‍ර කලාේ රු බලපෑමක් ඇතිවරවාම මේ උපසරහන්න තොගන් පෙල තෙනේ සම්පූර්ට වෙශනිරූපනය කරපු නර්තර ශිල්පිනිය. එතකොට සියලුම මෝණ තේරයේ සාාතික අබිනයන් සියල්ලම වඩා තිවරවන විදිට. ඉදිරිපත් කරන්න මේ ේෂිරපන කලාව වැදගත් වෙනවා අපි කලින් පාඩම්වලදි කතා කරලා තියෙනවා. ඉදි ඒ භේෂනීරුපණ කලාවත් මෙන මේ කියපු චිත්‍ර කලාවේ මත්ත පදරම් වෙච්ච කලාවක් කියනක තමයි හදී පැදිලි වෙන්නේ ඒවගෙන්දවෙපුුතේ නර්තරය සහ චිත්‍ර කලාව සම්බන්ධ වන තවත් සුවිශේෂි අවස්ථාවක් තමයි මේ වේදිකා පසුබිම් නිර්මාණය කියන. ඒකෙදී නර්තරංගයක් හෝ නර්තන ප්‍රසංගයක් කහෙමනැත්තං කිසියම්. ඒ අවස්ථාවක් නර්තනය සඳ අවස්ථාවන් සියල්ලකදීම හැම තැරකදිම කිසිම් සැරසිලික්‍රමයක්. ශාන්තිකර්මයක නං ඒ භාවික දේවල්ුලින් කරන සැරසිලික්‍රමයක් හෝ එෙමනැත්තා තැනර්තර ප්‍රසංගයකදී ආලෝකරණය භාවිතයක් හෝඒ අවස්ථාවන් වලදී මෙන මේ කියන චිත්‍ර කලාවේ බලපෑම රජුවම සම්බන්ධයක් තේර. එවගේ මේ එකක් නර්තන නිර්මාණයටට උජිත වන ආකාරේ වේදිකාපසුබේ මලංකරණය සඳහා මේ චිත්‍ර කලාවෙදී යොදාගාරණ වාර්ණ භාවිතයන් එවගේම රේකා හැඩතල මෙ කියන මූලිකාංගවල රජු බලපෑමාක් ඇතිවෙලා තියනෙන. ේදිකක් පසුබිමක් පස්බිම් අලෝක කරනේ දේ වුණත් නර්තර ශිල්පීන්ගේ නර්තන ඒ රංග වස්රැබරණවට අදාළ වෙන විදිහයට ආලෝක කරණය සපයන්න නං ඒ වරණයන්වල තියෙන සහම්බන්ධතාව පිළිබඳව අබෝධයක් තිේ නඕ ඉතින් ඒත් අදහත් මේ චිත්‍ර කලාවසාහ නර්ථනය තියෙන සුසංයෝගය අපිට අවබෝධ කරගන්න ොළුව. ඉතින් දපති මංගදවලත් එක් කතා කරේ චිත්‍ර කලාව සහ නර්තනලා කලාවන් දෙක සම්විිශ්‍රණයක් වුණ හම එතනදී ඇතිවන සම්බන්ධය කොහොමද ඒ නර්තන කලාවේදී ඒ චිත්‍ර කලාවේ බලපෑම කෝමති කියන එක ගැන තමයි අපි අද කතාරේ පසුගේ ප්‍රශ්පත්තරයක් හපු ප්‍ර්ණය කොස්සේ ඉතිං ඔයාලගේ විභාගේදිත් මේ වගේ චිත්‍ර කලාවහ නර්තර කලාවතර සම්බන්ධය පිළිබඳව ප්‍රශ්නයක් ආවෝත් අපි කොහොමදේ වගේ ප්‍රශ්නයකට පැහැදිලි විදිහට උත්තර ලියන්න කියන ගැන තමයි ඊට අදාල වෙන කරුණු කීපයක් මං හටියෙන් සරලවගොලතකද කතා කරේ ඉතිං අපි මේ කතා කරපු කුණු පිරිබඳවත් අආවබෝධය තියා ගෙන තවතවත් විෂයකරුණු පිබඳ යාලා විෂේ දැනුම එකතු කරගෙන හඳද විභාගට සාර්ථක මහුණ දෙන්න කියලා කියමේ නෙවගේ අපේ විබ්බඩවිත් එක් දිකටම රැඩී සිටින්නේ කියලාආරාධනා කරමේ. අද මගේ පාඩුව මෙතිලින් අවසන් කරනවා සියලුම දෙනාට අහිබෝුවන්.